මේ මොහොත වෙන් කළ තිබෙන්නේ ඒ කෘතියත් පදනම් කරගනිමින් කරන සාකච්ඡාවකට. ඉතින් දීප්ති සමග මේ සාකච්ඡාව කරන්න දෙන්නේ. ඔව් ඒ කියන්නේ ලංකාවේ එන ඒ සිද්ධිය කිව්වොත් ඒක වෙන්නේ මෙහෙමයි. පළවෙනිම කියන්න ඕනේ මට පොඩක් අර්ථානේ පැතියින්ද විටින් විට මේ ඒ කියන්නේ මේ මේක පාවිච්චි කරන්න කිව්වනේ කිව්වනේ ඔයක තමයි. අසනීප තත්ත්වයක් තියෙන කැස්සාරේම එන්න පුළුවන් සමහරෙන්න මටත් කියන එක ප්‍රශ්නයක්. එතකොට මේ කතන්දරේ මෙච්චර කෙටියෙන් කිව්ව. දැන් එක්තරා වෙලාවකදී JVP එකේ මතවාදය පැරදුනානේ 90 විතර. ඊට පස්සේ මේ මම කියන්නේ මේ පරණ වම සහ ඔය ඉතුරු වමේ කණ්ඩායම් කරපු වැඩේ. එතකොට තමයි ඔය අපි කණ්ඩායම කැටියට 90න් පස්සේ ගෙනාවා අදහසක් ලංකාවේ. මොකද එතකොට ගෝලීයකරණ කියන්නේ 78 පස්සේ ව්‍යවස්ථාවත් එක්ක මේ ආර්ථිකය විවෘත වෙලානේ. එතන ගොඩක් දේවල් එනවා. එතකොට මේ වෙලාවේ ඔය සංවාදය ආවේ අතරම මචං රොහණුත් එකට මැදිහත් වුණා. ඒ තමයි ජනප්‍රිය සංස්කෘතිය කියලා. ඒක අපි ටිකක් ඩෙවලොප් කරගෙන ගිහිල්ලා අපි වෙන්නවා ව්‍යුහාත්මක වශයෙන් අලුත් ධනවාදයක් තමයි මීට පස්සේ එන්නේ. ඒක ටිකක් පදනම් වෙන්නේ සංස්කෘතිය මත. ඒක අර ආර්ථික කාරණාවලට වඩා මූලික තැන දෙ ලැබෙන්නේ මෙන්න මේ සංස්කෘතික කාරණාවලට කියලා. ඔක තමයි කිව්වේ. එතකොට මේගොල්ලා කාටවත් උත්තර දෙන්න බැරි වුණා. ඔය පරණ වමේ අය අරේ මේ. ඒගමන මේකට ඇමරිකාවෙන් එවලා ලංකාවට එලිට අර්ධව පරක්කම් කියලා ආචාර්යවරේ එයාව මේගොල්ලෝ පාවිච්චි කරා. ඒ කියන්නේ පාවිච්චි කරා කියන්නේ අර්ජුන දැන් ළඟදී ආපු කෙනෙක් නම් සාමාන්‍ය මිනිහෙන්නේ. එතකොට නිකන් මේ වම කරන්න නැති වැඩ වෙන රටවල වාමාංශිකයෝ කරේ ඇත්තටම අර අර්ජුන පරක්‍රමව දාලා දේශනයක් කරා. ඒ දේශනේ නම තමයි පශ්චාත් නූතනවාදයේ එන්නේ මොකටද කියලා. ඕක දැන් මේ මෑතකදීත් මෙතර කලෙක්ෂන් එකක් හදින නිර්මාල්පත් වගේ කෙනෙක් අච්චුගහව පොතේ මේ ලිපිය සම්පූර්ණයෙන් තියෙනවා. මට ඒ පොත ගේන්න බැරි වුණා. ඒ පොතේ තියෙනවා. ඒතර ඒක යා කිව්වේ මේ දීප්ති කියන බහුබූත මේව ලංකාවට ගැලපෙන්නේ නැහැ. ඒවා ගැලපෙන්නේ ඇමරිකාව, යුරෝපය වගේ ඉහළ ධනවාදී සමාජවලට. අපිට මේ ගැලපෙන්නේ නැහැ. මේව මොකට ගේනවද දන්නේ නැහැ කියලා වගේ කිව්වා. ඒක අරගොල්ල කරේ වමේ අය කරේ ඒක ගත්ත ඉස්සරහට. මේක වෙච්ච වැරද්ද මොකක්ද දැස්ස ඊට පස්සේ මේ කරපු යන්න මේක තේරුන්නේ නැහැ. ඒකෙන් තමයි අර අයිඩියොලොජිකල් පවර් එක ආයි ඒ කියන්නේ දැන් මේගොල්ලෝ හිතුව මේගොල්ලන්ට ලැබෙයි කියලා. ඔය මං කියන්නේ ඒ වෙලාවේ ඔය හර හිටිවිච්ච හිරු කණ්ඩායම එහෙම එහෙම මේගොල්ලෝ තමයි ලෙෆ්ට් එක හැටියට ඒ වෙලාවට ටිකක් නැගගෙන. ඒක දැන් මේ කරපු වැඩෙන් උනේ එකපාරටම අර ක්‍රෙඩිබිලිටි එක දැන් මම ගෙනාපු අලුත් දේ ක්‍රෙඩිබිලිටි එක නැති වුණානේ. නැති වුණාට පස්සේ එකපාරටම විමල් වීරවංශලා ඉස්සරහට ඇවිල්ලා JVP එක ආයි බලය ගත්ත මතවාදී ශේෂ්ත්‍රය. ඔව්. අතට උනේ ඕකයි. මට කෙලින්ම ගිහිල්ලා අන්තිම උනේ තමන්ගේ බලයත් ඉවර කරගෙන වැඩේ ඉවර වුණා. ඔකටම කෙටියෙන් උනේ. නමුත් මම හිතන්නේ මම මේ කිව්වේ බොහොම කෙටි සහ ග්‍රාම්‍ය ආකාරයෙන්. ඔව්. හරි. ඔව්. ඒතර මම හිතන්නේ මේ වෙලාවේ අර්ජුන පරක්‍රම මහත්මයා යමක් කිව්වා ඊට පස්සේ දැන් තාමත් කියලා නැහැ. මේ වෙලාවේ මේකයි දැන් මම මෙතනදී පැහැදිලි කරන්නම්. මේ මූලික ප්‍රවාදයේ ගෙනාවේ ෆ්‍රෙඩ්රි ජෙම්සන්ගෙන්. ජෙම්සන් කිව්වේ මේ වගේ එකක්. ධනවාදයේ ගෝලීයකරණයට ලක් වෙනකොට, ඒ කියන්නේ ජාතික රාජ්‍ය නික්මවා යනකොට සංස්කෘතිය පාරිභෝගික ක්ෂේත්‍රයට ඇතුළු වෙන නැත්නම් සංස්කෘතිය තෝමාරු වටිනා කම්බවට පත් වෙනවා කියලා. ඒක දැන් දියුණු කළ දියුණු කළා. පස්සේ කාලෙක මම මොක දියුණු කළා කිව්වා. තවදුරටත් ආර්ථිකය කියලා සංකල්ප ටිකක් නැහැ. ඒකත් කල්චර් වලින්මයි තීන්දුව වෙන්නේ කියලා. දැන් මේ ලංකාව වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය ඉකොනොමි කියලා ගන්න නැහැ. අපේ ලයිෆ් එක මේ සියලු දේවල් අපි අපේ සංස්කෘතික උරුමය කියලා දෙයක් තියෙනවානේ. අපේ සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර මේ ඔක්කොම කමර්ෂල් වෙලා තියෙනවා. ඒකනේ දැන් අපේ මාකට් එක වැඩ කරන්නේ ඉකොනොමික් කොන්සෙප්ට්ස් කියලා නිකන් අර ආර්ථික විද්‍යාව තියෙන්නේ මේ භාණ්ඩ සේවා ඔහොම එකක් නෙවෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ කෙලින්ම සංස්කෘතිය සම්පූර්ණ සංස්කෘතිය වාණිජ ලෝකයක් බවට පත් වෙලා තියෙනවා. හෝමාරි වටිනාකම් වලට පත් වෙලා තියෙනවා. සංකල්ප විකුණනවා. අපි උදාහරණයක් විදිහට කියමු ඉස්සර කෙනෙක් සුදු වෙනවා කියලා කියන එහෙම එකක් දන්නෙත් නැහැ මිනිස්සු. හැබැයි දැන් මාකට් එකෙන් කියන ඔබ සුදු වෙන්න සුදු වුණොත් ඔබට බලය වැඩි. ඒක ක්‍රීම් එකක්. ඒක විකුණනවා. ඒක කල්චර්. එතකොට දැන් ඔන්න ඔය අදහස තමයි ඇත්තටම පෝස්ට් මොඩර්නිසම් වල ඒ කොන්සෙප්ට් එක රියැලිටි වෙලා දැන් තියෙන්නේ. ඉස්සර කොන්සෙප්ට් සංකල්පෙත් හැටියට තිබුණා. මිනිස්සු කොහෙද මේවා තියෙන්නේ කියලා. දැන් මේක අපේ යථාර්ථය, අපේ ජීවිතයේ යථාර්ථය. අපිට වීඩියෝ ක්ලිප් එකකුත් සූදානම් ඉන්නේ. හැබැයි මේකේ හාස්‍ය මොකක්ද දන්නවද? අවුරුදු 25කට පස්සේ දැන් අර්ජුනට මතක නැහැනේ. දැන් සාමාන්‍ය ලංකාවේ වඩා බුද්ධිමතුන්ට කලින් ගියව මතක නැහැ. දැන් මෙයා දන්නේ නැතුව මේ මෑතකදී ඒත් අර මොකක් හරි වම්බුන්ගෙම මොකක් හරි වැඩකට ඇවිල්ලා මෙයා අමතක වෙලා මෙයා මම කිව්ව දේ හරි කියලා මෙයා කියනවා. අපි පොඩ්ඩක් ක්ලිප් එක බලමු.
කෝද්‍රියා කොහොම වැදගත් දාර්ශනිකයේ කෝද්‍රියා කතා කරා මම හිතන්නේ මේක අපිට වැදගත් විශේෂයෙන් මෙතන ඒකේ මම කියන්නේ මේ සංස්කෘතිය තුළ මාක්ස් කියුවේ ආර්ථිකයේ තුලින් සමාජ නිෂ්පාදනය කරනවා කෝද්‍රියා කියන්නේ ඒ කෝද්‍රියාගේ මුල් අවදී දැන් තමයි හැමදාම අපිට नगरे लंका विशिष्टा උපාදි පිටින් ගත්තාය ඉතින් තේරුම් ගන්න ඕනේ මේ අපිට ඕනේ ඇත්ත නෙවෙයි ඇත්ත පරිභෝජනීය කරන්න පුළුවන් එලිනා කියන්නේ තින්නේ අපි ඒක පරිභෝජනීය කරමු ඇත්ත කවුරුන් කිව්වද කියන්නේ ඒක පරිභෝජනීය කරන්න ඔගේ ශිෂ්‍ය මේ නිබන්ධනය කරා මේ උපාදියට එයා පින්නන්නේ මගුලට වඩා මගුලේ ඡාය රූපයද? මගුල තිබ්බ ඡාය රූප තිබුණා නේද? ඒකේ සූත්‍රයක් තියෙනවා එකක් තියෙනෝනේ පිරණි පෙත්තන වලේ එකක් තියෙනෝනේ අරට මේ සෙනෙත් එක ළඟ තියෙනෝනේ ඒව ටික අවශ්‍ය. ඒක පරිභෝජනය කරනනම් ලැජ්ජ වෙන්න ඕනේ. ඔව්. හැබැයි කවුරුත් ලැජ්ජ වෙන්නේ නැහැ මොකද කලින් එක කාටවත් මතක නැහැ. ඒත් ඒ හින්දා මම හිතන්නේ මම මේ මතක් කරේ ඒකෙන් පැහැදිලි වෙන්නේ මම අවුරුදු 25කට පස්සේ මං කිව්වක හරිය කියලා මේ විශ්ව ඇමරිකාවේ ගිහිල්ලා මන්නම් ලංකාවේ මුදුන් ගහට ගිහිල්ලා නැහැ. දැන් වම්මුන්ට හරි නේද කියලා මං අහන්නේ. හැමදාම රත්තරන් ඒ කියන්නේ වෙන රටවල වම්මු සාමාන්‍යයෙන් මිඩල් ක්ලාස් එකේ ඇඟෙන් දේවල් ගන්න නැහැ. අපේ රටේ ඔය අරගෙන වෙච්ච වැඩි. මම හිතන්නේ ඒක තමයි පළවෙනි අද අපිට ඔප්පු කරන්න වෙච්ච පළවෙනි කතන්දරේ. ඔව් දැන් එතුමාට සිද්ධ වෙනවද ඒ අවුරුදු 25ට කීර කලින් කීප් එකට ප්‍රතිවිරුද්ධ එකක් දැන් කියන්න. ඇයි දැන් අපිට සිද්ධ වෙලා තින් තාමත් මේ පශ්චාත් නූතන වාදය ගැන අවුරුදු 25කට පස්සෙත් ආයි කතා කරනවා නැවත නැවතත් ඔව් මම හිතන්නේ දැන් අපි මෙහෙම මේ සාකච්ඡාව යනකොට අපිට වැටහි මේ දැන් තමයි JVP එක තේරුම් ගන්න තියෙන්නේ සංස්කෘතිය කියලා කියන්නේ වෙළඳ භාණ්ඩයක් කියලා. මොකද ඒගොල්ලෝ Facebook එක පාවිච්චි කරන්නේ කනේ. ඒක නැත්තම් රැස්වීම වලට වඩා ඒගොල්ලෝ දැන් වැඩි අවධානය යොමු කරන්නේ social media. social media කියලා කියන්නේ මොකද්ද? අපි සම්පූර්ණයෙන්ම concepts ඒ කියන්නේ සීල් සංකල්ප වාණිජ ලෝකයකට ඇතුල් වෙලා කියන එක මේක පිළි අරගෙන ඉවරයි ඒගොල්ලත්. ඉතින් මම හිතන්නේ ඒකයි අද අපි කතා කරන්න ඕනේ. කියන්නේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම ප්‍රාග්ධන එකතු කරන හෝමාර වටිනාකම් ලෝකයට ඇතුල් වෙලා තියෙනවා. වම්මු තමයි වැඩියෙන්ම අද Facebook එක ඇතුලේ ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැති දේ තමයි ඒගොල්ලා ගෙවීමකින් තොරව, ඒ කියන්නේ ඒගොල්ලන්ට ගෙවීමක් කරන්න නැහැ නේ මේ Facebook යනකොට. හැබැයි එහෙම ගෙවීමකින් නොකරත් ඒගොල්ලන්ගේ අර ආත්මීයත්වය අතිපදං උදේ ඉඳලා රෑ වෙනකන් නිකන් වැඩ කරලා සකබත් සල්ලි අම්බ කරලා දෙනවා. ඉතින් මම කිව්ව දේ ඔප්පු වෙලා